ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් අයිබෝන් මම තාරක බාලසූරිය අද විශේෂයෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් තවුනස්සලා දන්නවා අපේ අට IMF එකේ ඒ පළවෙනි අදියරේ මිලියන 300ක් වගේ මුදල් ප්‍රමාණයක් ඇවිදින් තිබෙනවා දැන් මේ තත්ත්වේ මතත් අපි දැන් අලුත් රැල්ලක් පටන් ගන්න මම හිතන්නේ උත්සාහයක් තිබෙනවා ඒ සමහර වෘත්ති සමිති කට්ටිය ඇවිදින් ඒ කට්ටිය මේ පෞද්ගලිකකරණයට විරුද්ධයි කියලා ඒ යම් කිසි ඒ අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මම දැක්කා ඊයේ ප්‍රවෘත්ති වලත් ඒ යම් කිසි වෘත්ති සමිති නායකයන් ප්‍රමාණයක් ඇවිදින් කියනවා මේ ආයතන මේ වෙලාවේදී ලාභ ලබනවා කියලා විශේෂයෙන්ම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක වගේ ආයතන දැන් හැබැයි අපි අහන්න කැමතියි දැන් අපි ඒ ලාභ ලබනකොට මේ වෙලාවේ ලාභය විතරක් බලලා අපිට ඒ තීන්දුව ගන්න පුළුවන් දෙයිද කියන එක තමයි අපිට මෙතනදී ප්‍රශ්න කරන්න වෙන්නේ. අපි යම්කිසි ආයතනයක ඒ වෙලාවේ ලාභයක් ලැබුවත් නමුත් ඒ දීර්ඝ කාලීනව ඒ ආයතනයේ පැවැත්ම දිහා බැලුවත් එහෙම ඒක සාර්ථකව ඒ ආයතනයේ පවත්වාගෙන තිබෙනවද නැද්ද කියන එක අපි කල්පනා කරන්න වෙනවා. ඒ ආයතනයේ ඒ උපරිම සේවක ප්‍රමාණය ඒ ඉන්න අවම සේවක ප්‍රමාණකින්ද පවත්වාගෙන යන්නේ කියන එකත් අපිට කල්පනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අර කවුරු හරි තර්කයක් නගනවා නම් මේ වෙලාවේ ඒ ලාභ ලබනවා. ඒ නිසා අපි මේව පෞද්ගලිකකරණය කරන්න හොඳ නැහැ කියලා මම ඒක පිළිගන්නේ නැහැ. අන්තිමටම වෙන්නේ ඒ කවුරුද්දක් ලාභ ලැබුවට අනික් දීර්ඝ කාලීනව ඒ ආයතන ඒ තමුන්ලාන්සලාගේ එහෙම නැත්නම් ජනතාවගේ බදු මුදල් වලින් තමයි ඒවා නඩත්තු කරන්න වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා විශේෂයෙන්ම මේ IMF එක එකෙන් ඒ යම් කිසි මුදල් ප්‍රමාණයක් ආවත් ඒ මේ IMF එක කියලා කියන්නේ ඒක ඒ විසඳුම නෙවෙයි ඒ විසඳුමට මාර්ගයක් පමණයි. ඒකට ඒ විසඳුම තිබෙන්නේ අපිත් එක්ක. ඒකේ ඒ හින්දා අපි යම් කිසි මට්ටමකටම ඒ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ නැත්නම් මම හිතන්නේ නැත්නම් අහපව අපිට අර ඒ ගමනම තමයි යන්න වෙන්නේ. ඒ වගේම තවත් පැත්තකින් බැලුවොත් එහෙම සමහර කට්ටියගේ ඒ යම් කිසි විදියකට අදහසක් ඉදිරිපත් කරනවා මේ ණය අරගෙන ණයගුල් වලින් ණය තවත් ණයදුරට තවත් දුරට ඒ ණය අරගෙන එතනින් ගොඩෙන්ට බෑ කියන එක. ඒකෙත් ඇත්තක් තිබෙනවා. නමුත් අපි මෙතනදී මේ වෙලාවේදී ණය ගන්න අපිට ඒ ණය ගත්තේ නැත්නම් අපිට අර හුස්ම ගන්නවත් අපිට අවස්ථාවක් නැති වෙනවා. නැත්නම් අපිට තිබෙන ඒ ආර්ථිකයේ මෙහෙවන්න පුළුවන් ඒ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම ජනතාවට තිබෙන ඒ අපහසුතා අපිට කොහොමවත් අපිට ඒ අපහසුතා වලට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ණය ගත්තට අපි අන්න ඒකයි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණත් කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම ඒ හරහා අපි අලුත් ආයෝජන ගෙනෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් ඉන්දියාවේ හිටපු ඉන්න විදේශ ඇමතිතුමත් ඒ ලංකාවට ආපුවෙන් පස්සේ එතුමා පැවසුවේ 1991 ඉඳන් 93 දක්වා වෙන කාලයේදීත් ඉන්දියාවෙත් ඒ IMF එකට ගිහිල්ලා මෙවැනි තත්ත්වයක්ම තමයි තිබුණේ කියලා. නමුත් ඒ IMF එකෙන් ඒ දීපු පැකේජ් එකෙන් නෙවෙයි ඒ විසඳුම ආවේ. නමුත් ඒ කරපු ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා තමයි ඒ කරපු ප්‍රතිසංස්කරණ හරහා තමයි ඒ විසඳුම ආවේ. ඒ හරහා ඒ විශාල ලෙස ඒ ආයෝජන ප්‍රමාණයක් ඒ ලංකාවට ඉන්දියාවට ඒ කාලයේදී ගෙනෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම තමයි දැන් සමහර කට්ටිය කියනවා ඇයි මේ ණයක් අරගෙන තියන ඔය තෙල් ටැංකි ටික හැදුවේ නැත්තේ කියලා. දැන් ඔය තෙල් ටැංකි ටික අවුරුදු කීයක් තිබුණාද? එතකොට ඒ අවුරුදු කීයක් අපිට ඔය අවුරුදු මෙච්චර කාලයක් හැබැයි අපි කරේ නැහැ. ඊන් පස්සේ මොකක් හරි දෙයක් කරන්න වෙනකොට ඒ ඔය ඒ එකම පක්ෂ ටික තමයි කියන්නේ මෙන්න මේක මේ විදිහට කරන්න පුළුවන් කියන එක. ඉතින් මං හිතන්නේ අපි අපේ ආර්ථිකයේ යම් කිසි මට්ටමකට අපි විවෘත කරන්න ඕනේ. තරංකාලී තත්ත්වයක් අපි ඒ ආර්ථිකයේ ඇති කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම අපිට ප්‍රාර්ථන නැත්නම් ඒ විදේශ ආයෝජකයෝ ගෙනල්ලා ඒ මුදල් ආයෝජනය කරන එකෙන් මම නම් ඒ නරක දෙයක් හරියට දකින්නේ නැහැ. දැන් ඔය වගේම තත්ත්වයක් ඔය මෑතකදී ප්‍රංශෙත් ඇති වෙලා ඒ ප්‍රංශ ජාතිකයන් විශාල ලෙස ඔය කටාර් රාජ්‍යයෙන් ඒ ෆ්‍රන්සේ තිබිච්ච ඓතිහාසික වටිනාකම් තිබෙන ඒ ගොඩනැගිලි මුදල් දීලා අරගෙන නැත්නම් ලීස් එකට අරගෙන එව්වා
හදලා ඊන් පස්සේ ඒවා shopping malls වගේ දේවල් පවත්වන්න පටන් ගත්තා. එතකොට ඔකට ප්‍රංශ ජනතා සමහර ජන දේශපාලනඥයන්ගෙන් ඒ විරෝධතාවයක් තිබුණා. ඒකට ඒ ප්‍රංශ ජනාධිපතිතුමා එක්ක දීපු පිළිතුර තමයි මේ කට්ටිය මේ ඒ පරණ ගොඩනැගිල්ලක ආයෝජනය කරාට මේ ගොඩනැගිල්ල ගලවලා මේකේ කටාර රාජ්‍යයට ගෙනියන්නේ නැහැ කියලා. අපි තේරුම් ගන්න ඕනේ කවුරු හරි ආයෝජකයෙක් කැවිදි මොකක් හරි දෙයක් ලංකාවේ ඒ හදනවා නම් ඒ ආයෝජකයා ඒක 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 ඒ ගොඩනැගිල්ල ඉන් පස්සේ ඒ කවදා හරි ඒ රටට ගෙනියන්නේ නැහැ. ඒක ලංකාවේ ඒ වර්ධනයට තමයි ඒක සාධක වන්නේ. ඒ වගේම හුඟක් වෙලාවට මේ තිබෙන ආයෝජන දිහා බැලුවත් එහෙමත් ඒ ආයෝජන අපි ගෙනෙනකොට ඒ ලාංකික පාර්ශ්වයක් එක්කත් අපි ඒ සාකච්ඡා ඒ යුසුම්කට එක්කව කරලා තමයි ඒ ආයෝජන කරන්නේ. දැන් හුඟක් කට්ටිය ගිහිල්ලා මගේ වාර්තා වෙනකොට ඒ කියන්නේ මොකද්ද මේ දැන් වෙස්ට් ටර්මිනල් එක ගැන කතා කරොත් එහෙම දැන් වෙස්ට් ටර්මිනල් එක අදානින් සමාගමට දුන්නා දුන්නා කියලා කියන්නේ. නමුත් එතනදී ඒ වෙස්ට් ටර්මිනල් එකත් එක්ක අර පෝට්ස් ඔතොරිටි එකේ ඒ තිබෙන කොටස් ප්‍රමාණයක් තිබෙනවා කියන එක කවුරුත් එක කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වෙස්ට් ටර්මිනල් එකත් එක්ක ඒකේ ජෝන් කිල්ස් ආයතනයට ඒ කොටස් ප්‍රමාණයක් තිබෙනවා කියන එක ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ හරි ආර්ථික කළමනාකරණයක් කරනවා නම් අපි ඒ යම් කිසි විදිහකට ලාභ ලබන නැත්නම් ඒ ප්‍රොඩක්ෂන් එකක් නැති ඒ ප්‍රාධාන්‍ය තිබෙනවා නම් ඒවට අපි මුදල් ගෙනල්ලා ඒ මුදල් එක්ක ඒ ඒ ඒ ඒ පිටරටින් ආයෝජකයෝ ගෙනල්ලා ඒවට ලාංකික ආයෝජකයෝ සම්බන්ධ කරගෙන තමයි අපි මෙව දියුණු කරන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ පියවර දැන් මේ රජය ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට අපි යම් කිසි මට්ටමකටම අපි මේ වෙලාවේදී මේ අපිට එන වාසිය නැත්නම් තවත් පාර්ශ්වයකට එන වාසිය ගැන කල්පනා කරන්නේ නැතුව මේ රටට වෙන වාසිය ගැන අපි කල්පනා කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් අද ගුරුවරු උදාහරණයක් ගත්තොත් එහෙම ස්ට්‍රයික් කරනවා. එතකොට ඒ ගුරුවරු ස්ට්‍රයික් කරාට ඒ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ගුරුවරු 300කට වඩා අඩු ප්‍රමාණයකට තමයි ඒ බදු ගෙවන්නේ. නමුත් ඒ ගුරුවරු මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඒ රට ගැන හිතනවාද නැද්ද කියන එක අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරු. දැන් වෛද්‍යවරු කියනවා ඒ බදු ප්‍රතිපත්තියට විරුද්ධව ඒ කටයුතු කරන්නේ වෛද්‍යවරු. මම විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම මේ වෛද්‍යවරු වගේ කට්ටිය ඒ බදු ගෙවන සටනේ මුලින් ඉන්න ඕනේ. ඒ කට්ටිය ඒ ආදර්ශයක් වෙන්න ඕනේ අනිත් ජනතාවටත් ඒ බදු ගෙවන්න කියලා උනන්දු කරන්න. අපි කාටවත් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ඒ බදු ගෙවුවේ නැත්නම් ඒ රටක් ඒ දිනු කරන්න වෙන්නේ නැහැ කියලා. ඒකෝට අපි ඒ බදු ගෙවන ප්‍රතිපත්තියට කොහොමද අපි සහාය දක්වන්නේ කියලා කියන්නේ නැතුව නැත්නම් අපි බදු ගෙවන්නේ නැහැ බදු ගෙවන්නේ නැහැ කියලා ඒ ආකල්පෙන් හිටියොත් නෙමෙයි ඒ රට ඒ දිනු කරගන්න බැරි වෙනවා. අද යම් කිසි මට්ටමකට ඒ ස්ථාවර භාවයක් තිබෙනවා. තමුන්වන්සෙලා දකින්නවා ඒ සංචාරක ව්‍යාපාරයේ ඒ යම් කිසි වර්ධනයක් තිබෙනවා. නමුත් අපිට මීට වඩා හොඳ වර්ධනයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ විදේශ ශ්‍රමිකයන්ගෙන් ඒ සංචිත අද එන්ඩ වැඩි වෙලා තිබෙනවා. ගිය මාසේ මම හිතන්නේ මිලියන 407ක් වගේ ඒ ප්‍රමාණයක් ඒ සංචිත ආවා. ඒ වගේම අද ඒ විදේශ රැකියාවලට යන ප්‍රමාණය ඒ වැඩි වෙලා තිබෙනවා. ඒකට ඉදිරියේදී අපිට ඒ තවත් සංචිත වැඩි කර ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම යම් කිසි ඒ විශ්වාසයක් ආපහු ඒ රටේ ආර්ථිකය කෙරෙහි යම් කිසි විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒකට මේ වගේ අවස්ථාවකදී අපි අපේ ඒ අයිතිවාසිකම් ගැන හැම පුද්ගලයාම සටන් කරන්න ගියොත් එහෙම මේ රට කවදාකවත් ගොඩ ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අද ඒ කැපවීම කරන්න වෙනවා. හුඟක් වෙලාවට අපි බැලුවොත් එහෙම ඔය කොරියාව වගේ රටවල් ඒ රට ඒව දියුණුනේ කොහොමද කියලා ඒ ජනතාව විශාල ඒ කැපවීම කරලා තමයි ඒ දියුණුනේ. ඒ වගේම ඒ නීතිමය පදනමින් බැලුවොත් එහෙමත් ඒ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම අපි ඒ නීතිමය පදනමකුත් හදා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා මේ රටේ ඒ ඉදිරි වර්ධනයට. එක පැත්තකින් ඒ දූෂණ විරෝධී නීති අපි ඉක්මන් කරලා ඒ පාර්ලිමේන්තුවට ගේන්න උවමනාවක් තිබෙනවා. අපි ඒ දූෂණේ ඒ තුරන් කරොත් විතරයි අපේ ඒ ස්ථිර ඒ සංවර්ධනයකට අපිට යන්න පුළුවන් වන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ රජයේ මේ ගිනි ගේරේන ප්‍රතිපත්තිත්
එක්ක අපිට මේවා කරා ගන්න පුළුවන් වෙනවා කියලා. දැන් ඒ වගේම අපි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට අපි ඒ දේශපාලන ප්‍රතිසංස්කරණත් අපිට කරන්න වෙනවා. අපි අරගලේ දිහා බැලුවොත් එහෙම ඒ යම් කිසි පිරිසක් ඒ කට්ටියගේ අභිලාෂ ඒ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති නිසා මම හිතන්නේ තිබිච්ච ඒ ආර්ථික අපහසුතා ඒකට මුල් කාරණාවක් වුණත් ඒ විශේෂයෙන් මේ තරුණ පිරිසගේ ඒ තිබිච්ච ඒ අභිලාෂ ඉෂ්ට කරා ගන්න බැරි පසුබිමක් ඒ නිර්මාණය වෙමින් යනවා කියලා තේරිච්ච නිසා තමයි මම හිතන්නේ ඒ හුග කට්ටියේ අරගලයකට එකහ වුණේ. ඉතින් මේව අපි වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ දේශපාලන ප්‍රතිසංස්කරණත් අපි අනිවාර්යයෙන්ම ගෙනෙන්න උවමනාවක් තිබෙනවා. තුමල්ලගේ දැන් ඊළඟ සැලැස්ම දැන් අපි දැක්ක මාධ්‍ය වාර්තා කරලා තිබුණා ආසියානු සංවර්ධන බැංකුවේ සහ තවත් මූල්‍ය ආයතන ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපකින් නැවත ණය මුදල් ලබා ගන්න හෝ ලැබෙන බවක්. ඔව් IMF එකෙනුයි ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේනුයි ඒ වගේම මෙතන ජයිකා වගේ ආයතන කොයිකා වගේ ආයතන හරහා අපිට තව මුදල් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ මූලිකම දේ තමයි ණය ප්‍රතිවිවගත කිරීම. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි කඩේකට ගිහිල්ලා අපි ණය වෙලා තිනවා නම් ඊපස්සේ අපිට ඊපස්සේ බඩු දෙන්නේ නැහැ කියලා ඒ කඩෙන් කියනවා නම් ඊපස්සුව අපිට යම් කිසි ආදාය මාර්ගයක් හැවිදින් ඊපස්සේ අපි ණය පොඩ්ඩ හරි ගෙවන්නම් කියලා ඒ කඩේ මුදලාලිත් එක්ක ඒකතාවයකට එකහ වුණොත් එහෙම ඊපස්සේ අහපව් අපිට ඒ తాවකාලිකව ඒ කඩෙන් යම් කිසි බඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි තේරුම් ගන්න වෙන්නේ තේරුම් ගන්න අවස්ථාවක් තිබෙන්නේ මේ IMF එකේම මේක විසඳුමක් වන්නේ නැහැ. අර කඩේ උදාහරණයක් ගත්තනම් අපිට අලුත් ආදායම් මාර්ග හොයන්න වෙනවා. අපි අලුත් ආදායම් මාර්ග හොයාගත්තොත් විතරයි ඊපස්සේ තිබෙන පරණ ණයත් අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්